ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනය කරමින් recording.lk YouTube නාලිකාවෙතින් අපි නැවුම් මාතෘකාවක් ඔස්සේ ඔබට කරුණු ගෙනහැර දක්වනවා. ඒ තමයි ආකර්ෂණ නීතියට නිවැරදි මඟ පෙන්වීමක් කියන මාතෘකාව. ඉතින් ආකර්ෂණ නීතිය ගැන උනන්දු වන ඔබට ආකර්ෂණ නීතිය කොහොමද ඵල ලබා ගන්නේ කියලා උනන්දු වන ඔබට තාමත්ම වැදගත් වූ වැඩසටහන් මාලාවක් විදිහට අපි මේ වැඩසටහන් පෙළ ඔබ වෙත ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ එකිනෙක වැඩසටහන් තුළ තියෙන කරුණු ඔබ උකහාගෙන ඔබගේ ජීවිතයට මේ ආකර්ෂණ නීතියේ තියෙන ඒ ඵලය නිසි පරිදි යොදා ගන්නට ඔබට ශක්තිය ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. අපගේ හැඩරුව ගැන බැලුවොත් එහෙම මෙන්න මේ හැඩරුව පෙනීමට තිබුණා වුණාට මේක අපිට විශ්වාස කරන්නට පුළුවන්. මොකද මේ පරමාණුක අංශු අවසානයේ බෙදිලා ශක්තියෙන් විදිහටනේ ක්‍රියා කරන්නේ. එතකොට මෙන්න මේ හැඩරුව අපිට හිතන්න පුළුවන් ශක්තියක් විදිහට. අපි මේ පේන්න හිටියට ඔබ මේ බලමින් සිටියට ඒ සියලු දේම අපිට පුළුවන් ශක්තියින් විදියට හඳුනා ගැනීමක් කරන්නට, ශක්තියින් ලෙස විශ්වාසය ඇති කර ගැනීමක් කරන්නට. ඉතින් ශක්තිය ගැන කතා කරනකොට ශක්තිය අපිට විනාශ කරන්නට හැකියාවක් නැහැ. ශක්තිය වෙන්නේ පරිවර්තනයකට ලක්වීමක්. ඉතින් පරිවර්තනය වෙමින් යන මේ ශක්තිය ගැන අපිට විවිධ ක්‍රම ඔස්සේ අදාරන්නට පුළුවන්කම තියෙනවා. මෞකුස රැඳීම කියන කාර්ය ඉතාමත්ම අසීරු කාර්යයක්. මෞකුසක යම් ජීවියෙක් රැඳෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත්ම අසීරු කාර්යයක්. ඔබ ඒ අසීරු කාර්ය ඉතාමත්ම සාර්ථකව ජය අරගෙන මේ ලෝකයට ජනිත වෙලා සිටිනවා. ඉතින් එහෙනම් ඒ අසීරු කාර්යයත් ඔබ ජයගත්තේ ඔබ මේ ලෝකයට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් වන නිසයි. හිතන්න ඒ ගැන. ඉතින් මේ ඔබ කැමති දේට පළමුව ඔබ ආශාව ඇති කරගත යුතුයි. ඔබ කැමති දේ ළඟා කරගන්න, කැමති දේ ළඟා කිරීමෙන් ඔබලම තෘප්තිය ගැන ඔබ ආශාවක් ඇති කරගත යුතුයි. කැමති දේ ආශාව ඔබ තුළ ඇති කරන්නේ ඉතාමත්ම ධනාත්මක වූ ශක්තිය. ඔබ කැමති දෙයට ආස වෙන තරමට, කැමති දේ ළඟා කරගන්නට ප්‍රිය වෙන තරමට ඔබ තුළ ඇති කරන්නේ බොහොම ධනාත්මක වූ ශක්තියින්. ඉතින් ඒ ධනාත්මක වූ ශක්තියින් ඔස්සේ ඔබට ධනාත්මකව හිතමින්, ධනාත්මකව ක්‍රියා කරමින් ඔබට මේ ජයග්‍රහණයන් කරා පියමනින්නට, පිය නගන්නට හැකියාව වපසරිය නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මෞකුස කියන ස්ථානයක් ජය අරගෙන ආපු ඔබ නිරන්තරයෙන් හිතන්නට ඕනි මේ ලෝකේ බොහෝ දේ ඔබට ළඟා කරගන්නට, බොහෝ දේ ඔබට ජයග්‍රහණය කරන්නට තව තියෙනවා. ඒවා ලැබීමට නියමිතයි. ඒවා ඔබට ළඟා කරගන්නට පුළුවන් කෙනෙක් බවට ඔබ අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඔබ කාර් රථයක් මිලදී ගන්නට හිතුවා කියලා හිතන්නකෝ. ඔබ කාර් රථයක් මිලදී ගන්නට හිතුවා. නිශ්චිත වශයෙන්ම මේකේ තියෙන වර්ගය, බ්‍රෑන්ඩ් එක කුමක්ද කියන කාරණය ඔබ ඔබගේ ඔළුවට, එහෙම නැත්නම් ඔබගේ මනසට දෙන්නටම ඕනි. ඒත් එක්කම නිශ්චිත වශයෙන්ම ඔබ මේ කාර් රථයේ මොඩල් එක මොකක්ද කියලා ඔබගේ මනසට ඔළුවට දෙන්නට ඕනි. ඒක හිතේ නිවැරදිවම සටහන් වීමට කටයුතු කරන්නටම ඕනි. ඉතින් එහෙම කරලා ඔබ අවශ්‍ය මුදල නිශ්චිත වශයෙන්ම ඔබගේ ඔළුවට කියන්නට ඕනේ, මට මේ කාර් රථයට මෙන්න මෙච්චර මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ කියන කාරණය. ඉතින් ඔබගේ මොළය ක්‍රියා කරනවා ඒ දේ ලබා දෙන්නට ඔබට යම්කිසි විදියකින් අර ප්‍රත්‍යස්ත වෙමින් ක්‍රියා කරනවා. ඒක අර ප්ලාස්ටික්යක් වගේ නිශ්චිතව තියෙන දෙයක් නෙවෙයි, ඉලාස්ටික්යක් වගේ අපි දෙන යෝජනා අනුව ඒක නම්‍යශීලී වෙමින් අපිට ඒ දේ ලබා දෙන්නට උත්සුක වෙනවා. ඉතින් එහෙම ඒ නිසා මේ මොළය ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ දෙකම ඔබට ඒ හැකියාවෙන් නිසි පරිදි
ප්‍රයෝජනයක් ගන්නටත් හැකියාව ඔබ සතුයි. කවුරු කුමන දේ කිව්වත් ඔබ වෙනස් වූ මොහොතේ පටන්ම ඔබට ශක්තිය ලැබීම සිද්ධ වෙනවා. ඔබ ඒ දේට අනුගත වෙන්න ඔබ ඒ වෙනස ඇති කරගන්නට ඔබ පටන් ගත්ත මොහොතේ පටන්ම ඔබ ශක්තිමත් වීමේ කාර්යය ආරම්භ වෙනවා. ඉතින් නිශ්චිත ඉලක්කයක් තියෙනවා කියලා හිතන්නකෝ ඔබගේ ගේ සාධනික පිළිබඳව නිවාසය ඉදිකිරීම සම්බන්ධයෙන්. එතකොට ගේ ඉඩම පවතින තැන ගැන කොපමණ මුදලක් ඒකට වියදම් කරනවාද කියන කාරණාව ගැන ඒත් එක්කම ගේ අවසානයේ සැලසුම කොයි ආකාරද කියන කාරණා ගැන ඔබගේ මනසට ගන්නට ඕනි. ඒ චිත්‍රය නිරන්තරයෙන් ඔබ සිහිපත් කරන්නට ඕනි. චිත්‍රය ඔළුවට අරගෙන කටයුතු කරන්නට ඕනි. ඉතින් අපි මේ ගැන කතා බහ කරන විශේෂ පැතිකඩකට යොමු වෙන්නටයි මේ දැන් සූදානම් වෙන්නේ. අපි විශේෂයෙන් බලමු මෙන්න මේ පැතිකඩ ගැන ඔබට කොයි ආකාරද කියන දේ. අපි ඔබ සමග කතා බහ කරන නම වෙන එපිසෝඩ් එකටයි මේ ළඟා වෙලා සිටින්නේ. ඉතින් මේ තුලදී අපි මේ ආකර්ෂණ නීතියේ තියෙන පැතිකඩයක් ඔස්සේ කතා බහ කරන කතා බහට මේ ඉලක්ක ගත වීමේදී අපේ මොළය දාන කොන්දේසි වලට එකඟ වෙලා තමයි මේ කටයුත්ත කරන්නට ඕනි. එහෙනම් මොකද්ද තුන්වෙනි කොන්දේසිය කියන කාරණේයි මෙහිදී කියන්නට ඕනි. මෙය සිදු කර ගැනීම එහෙම නැත්නම් ඉටු කර ගැනීම අවශ්‍ය ශක්තිය අභ්‍යන්තරයේ උත්පාදනය කර ගැනීම. දැන් ඔබට නිවාසය ඉඩම එහෙම නැත්නම් වාහනය මෙන්න මේ දේවල් මිලදී ගන්නට අවශ්‍ය ශක්තිය ඔබගේ අභ්‍යන්තරයේ නිෂ්පාදනය කර ගැනීම කියන කාර්යය ඉතාමත්ම වැදගත් වූ දෙයක් බවටයි පත් වෙන්නේ. ඉතින් ඒ තුළ ඔබට පුළුවන්කම තියෙනවා ඒ දේ ළඟා කරගන්නට අවශ්‍ය කොන්දේසිය ජයග්‍රහණය කරන්නට. ඉතින් ඒක ඔබගේ අභ්‍යන්තරයේ කරගත යුතු ඔබේ කටයුත්තක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කොන්දේසිය වලට යටත් වෙමින් තමයි ඔබට මේ ජයග්‍රහණයන් ළඟා කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි සිතුවිල්ලක් විදිහටනේ හිතන්නේ. හැබැයි ඔන්න ඔය සිතුවිල්ලක් විදිහට හිතුවට අපි මේ ප්‍රාර්ථනා කරනවා නේද යම් දේ. ඉතාමත්ම ප්‍රබලයි. ඒවා ඉෂ්ට වෙන දේවල් බවටයි පත් වෙන්නේ. මේ කරන ප්‍රාර්ථනා ඉතාමත්ම ප්‍රබලයි. ඒ ප්‍රබල ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන දේවල් බවට පත් වෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කොයි තරම්නම් ප්‍රාර්ථනාවන් කරලා තියෙනවද? ඉතින් ඒ ගැන හිතනකොට මේ බුදු බව ලැබීම තෙක්ම බෝසතාණන් වහන්සේගේ විවිධ ප්‍රාර්ථනාවන් තිබුණා. ඉතින් මේ ගැනත් අපිට තව දුරටත් කතා බහ කරන්නට පුළුවන්කම තියෙනවා අපිට ඊළඟ එපිසෝඩ් එකේදී. ඉතින් ඒ නිසා ඔබ මේ වැඩසටහන් පෙළත් එක්කම රැඳී සිටලා ඔබගේ අවශ්‍ය ඒ දැනුම ලබාගෙන මේ ආකර්ෂණ නීතියේ තියෙන ඒ රහස් ටික නිරන්තරයෙන් ලබා ගන්නවා.